නමෝ බුද්ධාය. සති ගණනාවක් පුරා සති ගණනාවක් අපි සෙනසුරාදා හැමදාම දවල් 12ට ඔබට දිනිත අහන්න සැලැස්සුවා, බලන්න සැලැස්සුවා. දිනිත වැඩසටහනේ ඔබ මේ සති ගණනාව පුරාවටම ගත්තු දහම් දැනුම බොහෝමයි. අපමණ දහම් දැනුමක් ඔබට ලැබෙන්න ඇති. ඒකෙදි පරාභව සූත්‍රය පිළිබඳව තමයි බොහෝ කරුණු කාරණා අපිට ස්වාමීන් වහන්සේකින් දැනගන්න ලැබුණේ. තාම ඉවර නෑ වැඩසටහන. අදත් අපිට පරාභව සූත්‍ර දේශනාව පිළිබඳව තවත් කරුණු කීපයක් පිළිබඳව ස්වාමීන් වහන්සේකින් දැනගන්න හම්බ වෙනවා. ධර්මදානීයට ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් මාද ධර්මාසනීයට වැඩම කළා. පුණ්‍ය අනුමෝදනා කළ ස්වාමීන් වහන්සේ පිළිගන්නවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපිට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. විමල්, දැන් අපි අද දවසේ කතා කරනවා පරාභව සූත්‍රයේ අවසාන කාරණා දෙක. පරාභව සූත්‍රයේ අවසාන කාරණා 11 සහ 12 කාරණාව හරි ලස්සනයි, හරි වැදගත්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පරාභවයට පත් වෙන පිරිහෙන්න හේතු වෙන කාරණා. මිනිස්සෙක් මෙලොව වශයෙන්ුත් ඒ වගේම පින්වත්නි පරලොව වශයෙන්ුත් පිරිහෙන අපිට නිවන පවා අහිමි වෙන කාරණා තමයි පිරිහීමට මුල් වෙන කාරණා විදිහට බුදුරජාණන්සේ දේශනා කළේ. එතකොට ඒකෙදි 11 කාරණාව විදිහට භාගතුන් වහන්සේ දේශනා කළේ මේ කාමයට ලොල් වෙලා, ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මෙන්න මේවට ලොල් වෙලා ඒවම හොය හොයා යන කෙනෙක්ගේ ජීවිතේ මොකද වෙන්නේ? ගැහැණියක් හරි මිනිහෙක් හරි ගෙදරක මූලිකයා වෙනවා නම්, පවුලක මූලිකයා වෙනවා නම්, රටක ආයතනයක මූලිකයා වෙනවා නම්, ඒ ගෙදර, ඒ රට, ඒ ආයතනේ පිරිහෙනවා කියලා බුදුරජාණන්සේ දේශනා කරා. එහෙනම් හොඳට පදක තියාගන්න, ගෙදරක මූලික වෙන්නේ කාමයට ලොල් කෙනෙක් නම්, ආයතනයක මුල් වෙන්නේ කාමයට ලොල් කෙනෙක් නම්, රටක රජ වෙන්නේ කාමයට ලොල් කෙනෙක් නම්, ආන් ඒ කෙනා නිසා මොකද වෙන්නේ? ඒ රටම පිරිහෙනවා කියන්නේ, තැනම පිරිහෙනවා කියන්නේ. එහෙනම් රජෙක්පත් කරගන්නකොටත් රට ගැන හිතන, ආගම දහම ගැන හිතන, කාමයට ලොල් නැති වැදගත් සත්පුරුෂයෙක්මපත් කරගන්න වෙනවා. එහෙම නැත්නම් ඒ රට පිරිහෙනවා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. එතකොට මොකද වෙන්නේ? නිසි ලෙස රකින්න බෑ කියන අයගේ ජීවිතේ. එතකොට අපි අහලා තියෙනවා විමල්, මේ කාමය ගැන කතා කරනකොට එක්තරා ජෝඩුවක් හිටියා. මේ ජෝඩුව හරි වයසට ගිහිල්ලා හිඟා කකා ඉන්න වෙලාවක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනකින් ගමන් කරනවා. මේ ජෝඩුව දැකලා විමල් බුදුරජාණන් වහන්සේ කියනවා, පින්වත් මහණෙනි, ඔය ජෝඩුව තරුණම කාලේ පැවිදි වුණා නම් ඔය මිනිස්සයා රහත් වෙලා පිරිනිවන් පානවා කියනවා. ඒ වගේම ඔය ගෑනු කෙනා අනාගාමි වෙනවා කියනවා. ඒ වගේම ඔය ජෝඩුව බැරි වෙලාවත් පැවිදි වෙන්නේ නැතුව තරුණ කාලේ ව්‍යාපාර පටන් ගත්තා නම් තියෙන දේපල ධන දානෙ වියදම් කරලා ඔය ජෝඩුව අනිවාර්යෙන් මේ නගරේ අංක 1 ව්‍යාපාරික වෙනවා කියනවා. ඊට පස්සේ කියනවා, මහණෙනි ඔය වැඩේ උන්නේ නැහැ කියනවා. ඒ නිසා මහණෙනි මේ ජෝඩුව අපේතම මැදිවියට ගිහිල්ලා පැවිදි වුණා නම් මිනිස්සයා අනාගාමි වෙනවා, බිරිඳ සකෘදාගාමි වෙනවා කියනවා. ව්‍යාපාර පටන් ගත්තා නම් අංක 2 ව්‍යාපාරික වෙනවා කියනවා. ඔය ජෝඩුව වයසට ගිහිල්ලා සාමාන්‍ය වයසට ගියාපුවාම තලත්තෑනි වගේ කාලෙට ගියාම පැවිදි වුණා නම් බිරිඳ ස්වාමියා සකෘදාගාමි වෙනවා, බිරිඳ සෝතාපන්න වෙනවා කියනවා. බුදුරජාණන්සේ දේශනා කරන ව්‍යාපාර හැම පටන් ගත්තා නම් 3 ව්‍යාපාරිකයෝ බවට නගරේ පත් වෙන්න වාසනාව පින ඔක්කොම තිබුණා කියනවා. ඒත් පින්වත් මහණෙනි මේ ජෝඩුව මුකුත් කළේ නෑ කියනවා. තාත්තගෙන් උරුම වෙච්ච 80 කෝටියක් ගානේ ජෝඩුවගෙම 80 කෝටිය ගානේ 1 කෝටි 60 ලක්ෂයක් ධන දාන්නේ විය පැහැදම් කරලා සින්දු කියනවා, කනවා, බොනවා, නටනවා ඉන්නවා ඔච්චරයි කියන. සින්දු කියනවා, කනවා, බොනවා, නටනවා ඔච්චරයි කියන. ඔහොම කර 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 හිටියා. අද මොකද වුනේ? ඒවා තමන්ගේ යාළුවෝ, හිත මිත්‍රයෝ, එතකොට ඒ තැන් තැන් වලට ආපු අය, බේ බද්දෝ, ඒතර මේ එක එක
මිනිස්සු අරගෙන ගිහිල්ලා කියනවා සම්පූර්ණ ධනදාන දීපල. අද පාරට වැඩිලා හිඟා කන තත්ත්වයට පත් වෙලා කියනවා. අතපානවා කියනවා මිනිස්සුන්ට. ඒ විතරක් නෙමෙයි මහණෙනි, මේ ජෝඩුව මැරිලා තව ටික දවසකින් අපායන් දින්නේ කියනවා. බලන්න පින්වත්නි, රහත් වෙන්න පින තිබ්බ කෙනා පිරිහෙනවා කාමයට ලොල් වෙලා ජීවත් වෙච්ච මිනිහෙක් නිසා. ස්වාමියා කාමයට ලොල් වෙලා, බිරිඳත් ස්වාමි කාමයට ලොල් වෙලා, අනික බැන්දේ නාටිකාංගනාවක් නට නට ඉන්න ගෑණියක් අපි දැකලා තියෙනවා. හොඳට කල්පනා කරන්ඩ නිකං සමස්තයක් විදියට ගත්තොත් ලංකාවේ පවා ඔය නළු නිලියන්ගේ ජීවිත, ගායක ගායිකාවන්ගේ ජීවිතවල කාමයට ලොල් වෙච්ච හැම චරිතකම මුළු ජීවිතේම ඉවරයි. පවුල් ජීවිතේ ඉවරයි. අපිට ප්‍රසිද්ධිය අහන්න දකින්න ලැබෙනවා පැනලා ගිහිල්ලා, වෙන ගෑනු එක්ක ගිහිල්ලා, වෙන මිනිස්සු එක්ක ගිහිල්ලා, දික්කසාද වෙලා නැත්තටම නැති වෙලා ගල. මොකද කාමයමයි තනි කර. එහෙම නැතුව ගත කරපු යම් තාක් පිරිසක් ඉන්නවද, ඒ අය තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන ඉන්නවා. ඒ නිසා අපි දකිනවා මේ විනාශ වුණා නම් විනාශ වුණේ කාමයට ලොල් වෙලා. ඒ කාමයට ලොල් වෙච්ච කෙනෙක් ගෙදරක මූලිකයා වෙච්ච නිසා. එහෙනම් බිරිඳ වේවා ස්වාමියා වේවා ගෙදරක මුල් වෙනවා නම් කාමයට ලොල් වෙලා ඒ ගෙදර, ඒ තැන, ඒ හැම තැනම විනාශ වෙනවා කියනවා. අපි අහලා තියෙනවා සමහර රජ කාල තියෙනවා, සමහර රජිනීවරුන්ගේ කාල තියෙනවා, ඒ රට නැත්තටම නැති වෙලා තියෙනවා කාමයට ලොල් වෙලා. ඒ වගේ මේ කාමයට ලොල් වීම හේතු කරගෙන ඒ රට රාජ්‍ය පිටින් නැති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මොකද්ද? කාමයට ලොල් වෙච්ච කෙනෙක් ඒ තැන මූලික වෙනවා කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් ගෑණියෙක් වේවා, පිරිමියෙක් වේවා, කාමයට ලොල් වෙලා ඒ කාමයේ වෙනුවෙන් විය පැහැදම් කරනවා නම්, ඒ රූප දකින්න, ශබ්ද අහන්න, ගඳ සුවඳ විඳින්න, ඒතර පහස විඳින්න, රස විඳින්න, මොකද වෙන්නේ? ඕන්න විය පැහැදම් කරනවා නම් ආන් ඒ අය මොකද වෙන්නේ? පිරිහෙනවා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. ඉතින් මේවා අපිට හොඳට මේ සමාජයේ යන යන තැන දකින්න තියෙන උදාහරණ. එදත් එහෙම පිරිහුණා, අදත් එහෙම පිරිහෙනවා. ඒ කාන්තෙන් ආයේ මතුවට අහන්න දෙයක් නැහැ, පිරිහෙනවාමයි කියන කාරණේ අපිට අදහන්නම වෙනවා. එනිසා විමල් කල්පනා කරන්න හොඳට, මිනිස්සේගේ ජීවිතේ 11 වෙනි පිරිහෙන කාරණේ තමයි, පරාභවයට යන හේතුව තමයි කාමයට ලොල් වෙච්ච කෙනෙක් මොකද වෙන්නේ? ඒ තැන මූලික වෙනවා කියන එක. ඕනෙම ආයතනයක පවා එහෙමයි. සින්දු කියන නටන මිනිසෙකේම ආයතනයක නිල ප්‍රධානියා වුණොත් එහෙම ඒ ආයතන මීවරයි. පරිපාලනයව සවුත් වෙනවා, ඒ සමස්තය විනාශ වෙනවා, ඒ වටම විය පැහැදම් කරනවා, ඒ වටම නාස්ති කරනවා, අන්තිමට විනාශම වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන්සේ බුදු නෙතින් දැකලා සම්මා සම්බුද්ධත්වයේ තුල පිහිටලා දේශනා කරනවා කාමයට ලොල් වුණ කෙනෙක් මොකද වෙන්නේ? කම්සපේට ලොල්ලා විය පැහැදම් කරන කෙනෙක් ගැහැණියක් පිරිමියෙක් මේ තැනක ගෙදරක මූලික වෙනවා නම් එතන පිරිහෙනවා කියලා. ස්වාමීනි, දැන් මේ කාරණේ ස්වාමීන් වහන්සේ ඉස්මතු කරපු නිසා මට අහන්න හිතුණා. දැන් ස්වාමීනි, ඔය අපේ සාමාන්‍ය ගම්වල තියෙනවා සති සමිති කියලා ණය දෙන සමිති තියෙනවා, ශූද්‍ර මූල්‍ය ණය. මේවායි හරි අධික පොලි. හැබැයි ඒත් මිනිසු ණය වෙනවා. මේ ණය වෙලා සමහර අය සේද විනාශාගත්තු අවස්ථාවක් තියෙනවා. හැබැයි ස්වාමීනි, හොයලා බලපුවාම වැඩි දෙනෙක් ණය වෙලා තින්නේ ඔය මේ වැඩකට නැති මොන හරි මිල දී ගන්න, එහෙම නැත්නම් ඔය සුගෝභෝගී ජීවිතයක් හොයාගෙන ගිහිල්ලා තමයි මේ ණය වෙලා තින්නේ. මේකට වැඩිපුර අහුවෙන්නේ කාන්තාවෝ. ඊට පස්සේ පොලිසිය උසාවිය වල ගිහිල්ලත් සමහර ඒවා කෙරවල වෙනවා. ජීවිත පූජා කරනව සමහර අය. පෞල් විනාශ වෙනවා. එතකොට ස්වාමීනි, ඒක එක පැත්තක්. අනික් කාරණේ තමයි ස්වාමීනි, දැන් රාජ්‍ය සේවය ගත්තොත් දැන් ඇත්ත රාජ්‍ය සේවයේ බොහෝ ආයතනවල කාන්තාවන් වැඩි. ඒ සමහරට ගන්න පඩිය මදි මේකප් කරගන්න. සමහරට ආලේපන වලට. සමහරට gedara ප්‍රශ්න. එද ස්වාමීනි, මේ හරි ලොකු තරංගයක් තියෙනවා දැන්. ඒක නිසා මේක මම හිතනවා මේ කාලෙට නම් හරිම වැදගත් ස්වාමීනි, මේ ඉස්මතු කරපු කාරණේ. ඕ විමල්, දැන් මෙතනදී අපි ගත්තොත් එහෙම දැන් මට දවසක් හම් වුණා වෙඩින් ෆොටෝ ගන්න මල්ලි කෙනෙක්. ඒ මල්ලි කියනවා මේ දැන් සාමාන්‍යයෙන් මේ 75%ක්වත් ඇඩ්වාන්ස් ගන්නවා කිව්වා වෙඩින් එකට ඉස්සෙල්ලා. මං හැබැයි තින් ෆොටෝ ගහලත් නැතිකොට ඒ ඉක්මනටම 75%ක් වෙඩින් එකේ ඇඩ්වාන්ස් ගන්න කියලා.
එතකොට ස්වාමීනි සමහරට අපි ඇල්බම් එක හදන්න මාසයක් දෙකක් යනවනේ. ඒ මාසෙ දෙක යනකොට ස්වාමීනි ඇල්බම් එක ගිහින් දෙන්න යනකොට දෙන්න ඩිවෝස් වෙලා බාර ගන්න වෙඩින් ඇල්බම් එක බාර ගන්න කෙනෙක් නැහැ. ඒ නිසා ස්වාමීනි අපි අමාරුවේ වැට නිසා ඇල්බම් ගත්තත් එකයි නැතත් එකයි අපි අපේ විය පැහැදම අරගන්නවා කියලා. එතකොට විමල් හේතුව මොකද්ද? අනේ අර Tamanට නැත්තටම නැති කාලේ නෝනත් ණය වෙලා, يعني ගෑනු ළමයාත් ණය වෙලා, පිරිමි කෙනත් ණය වෙලා අර රටේම අය කරන විදිහට මොකද කරන්නේ? ඕන් විය පැහැදම් කරන. දැන් අපිම දන්නවා අපේ අක්කා ඉතින් මහා ලොකු ලස්සනක් නෑ මූනේ වලවල් තියෙන, ඇහි බැමි ඇදට තියෙන. ඉතින් ඔය පොඩ්ඩක් ඉතින් අපේ අක්කව අපි නොදන්නේ අපේ නංගිව. ඉතින් මේක සරසනවා සරසිලා සුරංගනාවියකයි. දැන් මේ අමු ඇත්ත බොරුවට වහලා පෙන්නනවා එක දවසකට. අනික සියලු දෙනාම මගුල් ගෙදරට එන අය දන්නවා මේක මේ බොරුවක් කියන්නේ. අපේ කාට කළුවාක මෙහෙම සුදුනේ කොහොමද කියලා මගුල් ගෙදරට ආපහුම බලනවා. නැති ක්‍රීම් ගාලා අනවශ්‍ය ලස්සන හදනවා. ඊළඟට ප්‍රී ෂූට් කියයි එක එක අනවශ්‍ය වියදම්. මේ හැම එකක් එක්කම අන්තිමට බලපුවම මනමාලයා ලක්ෂ 5ක් ණය වෙලා, මනමාලි ලක්ෂ 5ක් ණය වෙලා, ඇඳලා තියෙන්නේ අර රෙන්ට් එකට ගත්ත ඇඳුමක් අඩු ගානේ රෙදි කෑල්ලව තමන්ට තියෙනවා නම්. ඊළඟට සමහරට අර ඇඳපු අර උඩරට ඇඳුම ඇඳලා බැඳලා මැරිච්ච මිනිස්සු තියෙන එච්චරට අර එකම ඇඳුම ඇඳලා තියෙන්නේ. තමයි ඒ ඇඳුම ඇඳලා ඩිවෝස් වෙච්ච ගාන වැඩි කහාද බැඳලා සතුටෙන් ඉන්න අයට වඩා. ඉතින් රටේ ලෝකෙට පේන්න අමු බොරුවක් කරනවා. කෑම ප්ලේට් එකට 2000 කියනවා, අරක්කු වලට කියයි, හැම දෙයකටම වියදම් කරලා අන්තිමට දෙන්න අවුරුදු 10ක් විතර ණය ගෙවනවා විමල්. සමහර දේවල් වෙන්නේ මොකද්ද? දීගේ හැරිලා මාස 5න් දීගේ හැරෙනවා. එහෙන් පිරිමියා ණය වාරිකේ ගෙවන්නත් ඕනේ, මෙහෙන් නඩත්තු ගා ගෙවන්නත් ඕනේ. ඒ වගේ මහා දුකකටපත් වෙන්නේ මොකද? කාමයට ලොල් වෙලා. අපි හෙළ බැලුවා දැන් ওই දරුවෝ නැති අයට ප්‍රශ්න ගත්තාම සමහරව අවුරුදු 5-2 ළමයි නැහැ. අපි හොයලා බලපුවම ළමයි හදන්නේ ඇයි කියලා අපමගෙන හාමුදුරුවනේ මගුල් ගෙට ගත්ත ණයගේ වැල ඉවර නැහැ. කොහෙද ළමෙක් හදන්නේ? වියදම් කරන්න සල්ලි නැහැ කියනවා. ඒ නිසා අර කාමය අපි මේ රූපේ සරසන්න, ඒ වගේම මේ හිත පිනවන්න කියලා කාමයට වියදම් කරපු නිසා මොකද උනේ? ණයතුරුස් වෙලා දුකසේ ජීවත් වෙනවා. අනිත් එක විමල් අර විමල් කීවා වගේ එහෙන් මට මතකයි ඔය අපි ගෙවල් වල ඉන්න කාලෙත් අපේ අම්මලා සීට්ටු දානවා. දැන් ඒ සීට්ටු ක්‍රමේ නෑ අර ඔයාගේ වගේ අර මොකද්ද අර මේ ඩේලි කලෙක්ෂන් කියයි එක එක ක්‍රමයට ණය අරගෙන. ඉතින් අපේ කට්ටිය ණය අරගෙන කරලා තියෙන්නේ එක්කෝ කුකුල පහනක් අරගෙන, එක්කෝ ප්ලාස්ටික් මල් ටිකක් ගෙට අරගෙන, එහෙම නැත්නම් මොකක් හරි වැඩකට නැති ටිකක් අරගෙන දැන් සාලේ හරි මුල්ලක ගොඩ ගහලා තියෙනවා. දැන් කුකුලා පහන මිනිස්සෙක් කියන මේ කුකුල පහන ගෙනහලා ඔය අපේ අසපුවේ ධාතු මන්දිරයක් හදනවා. ඒකට පූජා පූජා කළගෙන හාමුදුරනේ මේක ගෙදර තියාගත්තනම් මාස 3න් 3ට බ්‍රාසෝ කරලා මදින්නම 5000ක් විතර යනවා. ඊට වඩා හොඳයි හාමුදුරනේ පූජා කරපුවම ඒ 5000ත් ඉතුරුයි කියලා පූජා කළා, පිනත් එකතු වෙනවනේ. ඒ වගේ අර සමහර විට ඒ ගෙදරට අවශ්‍ය නැති අපිටම පින්කමකදී උත්සවයකදී ඒක කුලියට ගේනවා. ඒතකොට ඒක පහන එතනින් වියදම ඉවරයි. ඒත් මේක එහෙම නෑ. සමහර අපේ ගෙදර අනවශ්‍ය බඩු ගොඩක් ගොඩ ගහගෙන, ඊට අපේ ගෙදර අනවශ්‍ය මල් ගොඩක් ගොඩ, අනික දැන් ඒ ප්ලාස්ටික් මල් ටික අඩු ගන්නෙ පේන්නත් නෑ. අර ඉටි කොලේකම ගහලා තියෙන ඉතින් අර දූවිලි බැඳිලා නේද? එතන මේ අනවශ්‍ය දේ. ඊළඟට අපි ගත්තොත් එහෙම ගෙදර තාම පොල්ලතු පෙලක්. හැබැයි අඟල් 30-40 ලොකු ෆ්ලැට් ස්ක්‍රීන් එකක් තියෙන ටීවී එකක්. ඒතර මේ අපි මොකේද මේ යන්නේ? කාමයට. ඉතින් එක්කෝ තාත්තා එක්කෝ අම්මා කාමයට ලොල් වෙලා නම් ඒ ගෙදර ඉතින් ආයේ විනාශයට යනවා කියන එකක් අහන්න දෙයක් නැහැ. අලුත බඳින ජෝඩුව පටන් ගන්නෙම කාමයට වියදම් කරලා නම් ණයතුරුස් වෙලා අර අනන සුඛයේ පවා නැහැ. ණය නැහැ කියන සැපේ නැ දෙන්නම පටන් ගන්න දුකසේ. ඉතින් ඒ නිසා ණය ගන්නකන් දරුවෝ හදන්නේ. දරුවෝ හදන්න ඕන කාල වෙනකොට මේ මිනිසුන්ට දරුවෝ හදන්න බෑ. අන්තිමට මෙලවත් පෙරහිලා, පරලවත් පෙරහිලා, දීගත් ඇරිලා මහා දුකසේ ජීවත් වෙනවා. අම්මට සලකා ගන්න විදියක් නැහැ. පන්සලකට ආධාරයක් දෙන්න අතේ හතේ නැහැ. මේ සියල්ල මොකද වෙන දුකසේ විය පැහැදම් වෙලා. ඒකට හේතුව තමයි මෙන්න මේ විදියට කාමයට ලොල් වෙලා විය පැහැදම් කරනවා. තමන්ගේ ජීවිතේ නිසිලස ආරක්ෂා කරගන්න නැතුව. මේ මඩගොහරුව ගැන කතා කරන්න නම් අද අපිට පැයක් මදි වෙනවා. කාමයේ නිමිති මඩගොහරුව. අපි ස්වාමීන් වහන්සේකින් තවත් පිරිහීමේ කරුණු කාරණා දැනගන්නවා මේ විරාමයෙන් පස්සේ. නිත වැඩසටහනේ මේ පිරිහීමේ කරුණු පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ ස්වාමීන් වහන්සේ එක්ක.
දැන් පිරිහිච්ච අය මේ වැඩසටහන බලලා ලොකු සංවේගයක් උපදවා ගයි කියලා අපි හිතනවා. ඒ වගේම තමයි එකෙන් අත්මිදෙන්න උත්සාහයක් ගයි කියලත් අපි හිතනවා. පිරිහෙන්න සූදානමින් ඉන්න අයට තමුන් විසින්ම වැටක් බැඳගයි කියලත් අපි හිතෙනවා. ඒක තමයි වැඩසටහනේ අරමුණ. ස්වාමීනි, දැන් මේ අපි අර කාමයන්ගෙන් පිරිහෙන පිරිහීම පිළිබඳව කතා කරනකොට මට තව එක කාරණයක් අහන්න ඕනි කියලා හිතන. දැන් ස්වාමීනි, අපි මේ ජාතිය වඳවීම පිළිබඳව එක පැත්තකින් කතා බහ කරනවා. පහුගිය දවස්වල නම් ඔකට වැඩිපුරම කතා කරා. ඒ කතා කරනකොට ස්වාමීන් වහන්සේ, දැන් සමහර පවුල්වල ළමයි නෑ. හැබැයි ළමයි නඩත්තු කරන්න අමාරුයි කියනවා. හැබැයි ඒ පවුලෙම සමහරට වාහනයක් දෙකක් නඩත්තු කරනවා ෆිනෑන්ස් ගෙවාගෙන. නැත්නම් වෙන මොන හරි ණයට අරගෙන. එතකොට ස්වාමීනි, මේක බොරුවක් නෙමෙයි කරන්නේ නේද? ඔව්, ඒ අර තමන් විමල් කාමයට තියෙන ආසාව නිසා ජාතියක්ම විනාශයට යනවා. එහෙම නෙවෙයි, සමහර අම්මලා තාත්තලා ඉන්නේ මේ ගස් ගෙඩි කඩාගෙන දරුවෝ පහ හය නඩත්තු කරගෙන. අපේ අතල කිරි අම්මලා වාහන යාන වාහන මාලිගා තිබිලා නෙමෙයි, ওই බතල මඤ්ඤොක් හදලා තමයි ළමයි 10 15 හදලා තියෙන්නේ. ඒතකොට මේ අර මිනිස්සු තමන් හදාගත්තු මතයක් එක්ක අවසානේ බලාගෙන ගියාම රටක් ජාතියක්ම පිරීලා යනවා කාමේ නිසා කියලා. ඉතින් මිනිස්සු හිතනවා ලස්සනට ඉන්න ඕනේ, ඇඳුම් අඳින්න ඕනේ, සින්දු කියන්න ඕනේ කියලා. ලස්සන කාරණයක් මේකෙදි මතක් වුණා විමල්. මම ඔය කොළඹ වැඩ කළා යා මාතෙනික ගෙදරින් ඉන්න කාලේ. ඒ ඉනකොට වැඩ කරපුවාම ඒ ආයතනේ තිබුණේ තට්ටු 30ක් විතර උඩින්. ඉතින් දවසක් අපි ওই ආයතනේ ලිෆ්ට් එකේ යනකොට අපි හිටපු ආයතනෙට නැග්ගා, ඒ ලිෆ්ට් එකට නැග්ගා සුදු මිනිස්සෙක්. ෂර්ට් එක උඩින් දාගත්තු, ඒතර සෙරෙප්පු දෙකක් දාගත්තු, නිකන් අර එල්ලෙන බෑග් එකක් අතේ අරගෙන මිනිස්සෙක්. ඊට පස්සේ අපේ පිරිමි ළමෙක් අලුත් ෆෝන් එකක් අරගෙන රුපියල් 90,000ක් විතර අරගෙන, දැන් මේ මිනිහා ෆෝන් එකෙන් ඉතින් එක එක ඒවා පෙන්න යනකොට ඉතින් අපේ කවුරු හරි කම මේ සුද්ද නම් මහා හිඟන සුද්දේද කොහෙද, මේ හර්ට් එක පිළිවෙලට ඇදලත් නැහැ, සෙරෙප්පු දෙකක් දාගෙන මොකද මේ දාඩිය පෙරාගෙන කියලා කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ, ඊට පස්සේ අපි හවස දවල් ගිහිල්ලා ඊටන් ඔෆිස් එකේ ඉන්නකොට ඔන හදිසි රැස්වීමක්. ඒ රැස්වීම වෙලාවේ හරි වැඩේ මේ මිනිහා මැද පුටුවේ ඉන්නවා අර හිඟන සුද්ද බලාගෙන ගියාම අර මිනිහයාට අපි කියපු දේ දල වශයෙන් හරි තේරිලා අර මිනිහයා අර ෆෝන් එක අපේ යාළුවගේ දැකලා අඬ ගැහුවා. අඬ ගහලා ඇහුවා, ඒ මිනිහයා පුතාට වැටුප කී දැව්වා 45,000 කිව්වා. ෆෝන් එක කී දැව්වා 90,000 කිව්වා. පුතාගේ පඩි දෙකක් ඕනේ නේද ඇහුවා ෆෝන් එක නඩත්තු කරන්න ගන්න. ඒ කියන්නේ මේ ඉංග්‍රීසියෙන් ඇහුවේ. ඊට පස්සේ මොකද වෙන්නේ, අර මිනිහයා කිව්වා, පුතා මම තමයි කිව්වා දකුණු ආසියාවේම මේ බැංකුවේ ලොක්කා, මට තියෙනවා රුපියල් 2000 ගානක ෆෝන් එකක්. ඒකෙන් මං සියලු දුරකථන කතා කරගන්නවා කිව්වා. වෙනම කම්පියුටරයක් තියෙනවා කිව්වා, ඒවට AA කටයුතු කරගන්න ඔෆිස් එකේ. ඊට පස්සේ මම පුතා ගේ හදලා තියෙන අරන් තියෙන කිලෝමීටරයකට ඈතින්, මොකද වැඩට යන එන නිසා මට අමුතුවෙන් ජොගින් කරන්න වෙලාවක් නැහැ ඇඟ හදාගන්න. ඒ නිසා මං කිලෝමීටරයක් පයින් යනවා උදේ හවස. මට අමුතුවෙන් එක්සයිස් කරන්න ඕනේ නැහැ කිව්වා. පුතා සිංහල ජාතියට වෙලා තියෙන උන් ඔය වැරද්ද කිව්වා. ආදායමේ හැටියට වියදම කරගන්න තේරෙන්නේ නැහැ කිව්වා. මගේ පඩිය පුතා මාසයට ලක්ෂ 35ක් කිව්වා. පාවිච්චි කරන්නේ 2500ක ෆෝන් එකක් කිව්වා. ආන් මේ දියුණුවේ රහස මොකද්ද? තමන්ගේ ජීවිතයට ගැළපෙන විදියට, පඩියට ගැළපෙන විදියට නඩත්තුවක් කරනවා. ඒ වගේ බොහෝ දෙනා විනාශ වෙලා තියෙන විමල් අර කාමයේ ලිමිට් එකක්, සීමාවක් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මහාවිය පහදම් කරන. දැන් මට හම්බුණා ඒ සමහර අය ඉතින් කාර් අරගෙන, වෑන් අරගෙන ෆිනෑන්ස් කරනවා. සම්පූර්ණ ෆුල් ලීසින් දාන්නේ. දාලා මගත් යනකොට ගෙවා ගන්න බෑ. වාහනේ ෆිනෑන්ස් එකෙන් උස්සනවා. ආයේ කවදාවත් ණයක්වත් ගන්න බැරි වෙන්න බ්ලැක් ලිස්ට් වෙනවා. ඊට පස්සේ ආයේ බැංකුවකින්වත් ණයක් ගන්න බැරි වෙනවා. වෙන්න තියෙන දේ වෙනවා. තමන්ගේ අර තරමට ඉදිමෙන්න, ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියලා කතාවක් තියෙන. ඒක තමන්ගේ ප්‍රමාණය කොච්චරද කියලා දන්නේ. ඔහේ විනාශ වෙලා යනවා. මේ කාමය කියන එක මහා දෙයක්. හරියට මඩ ගොහරුවක් වගේ. ඊළඟට අපි ගත්තොත් එහෙම හරියට නිකන් අර ලස්සන ගෑනු කෙනෙක්ව කැත මිනිහෙක් ගත්තා වගේ. මොකද වෙන්නේ, අනිවාර්යෙන් කැත මිනිස්සයා අර දික්තල කාලගෝල වගේ තමයි. කැත මිනිස්සයා මොකද වෙන්නේ, නිතර බයෙන් හැකෙන් ඉන්නේ. කොයි වෙලේ වැරද්දක් වේද, කොයි වෙලේ නෝන දාලයිද කියලා. ඒ වගේ අර කාමය කියලා කියන එක මුළු ජීවිතේම වනසනවා. තමන් සීමාව දන්නේ නැතුව, ප්‍රමාණි දන්නේ නැතුව ඒ කාමයටම හැසිරුණා. ඒකයි බුදුරජාණන් දේශනා කරන්නේ, කාමයට ලොල් වෙච්ච කෙනෙක්
පවුලක ප්‍රධානිය වෙනකොට, තැනක ප්‍රධානිය වෙනකොට, රටක ප්‍රධානිය වෙනකොට ඒ ලෝකේ විනාශ වෙනවා කියලා. ඒකේ හොඳම උදාහරණේ තමයි අපි දකින අපේ දේශනාවල පවා, අපේ ජාතක කතාවල පවා සමහර තැන්වල ඒ කාමයට ලොල් වෙච්ච අය මුළු රටක් රාජ්‍යයක් විදිහටම විනාශ වෙලා තියෙනවා. ස්වාමීනි, අපේ දැන් පරාභව සූත්‍ර දේශනාවේ කරුණු කාරණා 11ක් අද කතා කරලා තියෙනවා මේ වෙනකොට. තව කාරණයක් තියෙනවා අවසාන කාරණේ විමල් දේශනාවේ තියෙනවා. නැතිබරි කෙනෙක් රජ කුලයක ඉපදුනහම, රජ වෙන්න ලෑස්ති වුනහම, ඒ කෙනා කුලමානෙන් මොකද වෙන්නේ? ආසාවෙන් මත් වෙලා ආන් පැතුවිට අර රජපුටුව එයා මොකද කරන්නේ? පිරිහෙනවා කියනවා. ඔබට මතක ඇති ඇඩොල්ෆ් හිට්ලර් කියන මනුස්සයා, සාමාන්‍ය යුද සෙබලෙක්. ඒ මනුස්සයා මොකද කරන්නේ? සාමාන්‍ය යුද සෙබලා විදිහට ඉඳලා යුද සේවයෙන් අයින් වෙලා අන්තිමට මොකද කරන්නේ? පතනවා ජර්මනියේ රජපුටුව. අන්තිමට ජර්මනියේ රජ වෙනවා. මහා මනුස්ස සංහාරයක් කරලා මුළු ලෝකෙටම දැවැන්ත විනාශයක් කරලා තමයි ඒ මනුස්සයා තමන්ගේ තනතුර රැකගන්න, මාන්‍ය රැකගන්න, තමන්ගේ ප්‍රමාණය රැකගන්න බොහෝ දෙනා මරනවා. තමන්ට වඩා උගත් ඔක්කොම මරනවා. තමන්ට වඩා උසස් කුලේ අය මරන්න උත්සාහ කරනවා. ඊළඟට ගත් කතුවරු දැවැන්තයෝ මරනවා. මරලා මොකද කරන්නේ? තමන්ට ඉහලින් කාටවත් ඉන්න බෑ කියන තැනකට එනවා. ආන් ඒ වගේ කෙනෙක්, එයා නිසා බහුතරයත් පිරිහෙනවා, තමනුත් පිරිහෙනවා. මං හිතන්නේ අපේ රටේ ඉතිහාසයේ බලනකොට උනත් ඕන තරම් උදාහරණ තියෙනවා. අර අපිට රජ වෙන්න සුදුසු නැති මිනිස්සු රජ වෙලා, මහාවංශය දිහා බැලුවත් රජ වෙන්න සුදුසු නැති මිනිස්සු රජ වෙලා මුළු රටම විනාශ කරපු, දැවැන්ත විනාශයකට ගෙනිච්ච මිනිස්සු ඉන්නවා. අපි අහලා තියෙනවා නානා විකාර කරලා සමහර විට මේ මිනිස්සු අන්තිමට රජකම් පුරුදු රැකගන්න සමහරට ගුරුකම් කරලා එක එක ඒවා කරලා බලිතොවිල් දීලා, ඒතකොට සත්තු මරලා යාග කරලා අන්තිමට අර තිසරණෙත් නැති කරගෙන, මේ බෞද්ධ රටේ තියෙන ස්වභාවෙත් නැති කරගෙන මොකද වෙන්නේ? එක එක ගුරුකම් කරගෙන තිරුපති ගිහිල්ලා මලයාලම් ගුරුකම් කරලා ඔන්න මොකද වෙන්නේ? රජකම රැකගන්න හදනවා. අර රජ වෙන්න සුදුසු නැති මිනිස්සු රජ වෙන පුටුවට උත්සාහ කරපම තමනුත් පිරිහෙනවා. අන්තිමට මිනිස්සුන්ගේ හදවත්වල වෛරක්කාරී චරිතයක් වෙලා මිනිස්සු අතින්ම ප්‍රතික්ෂේප වෙලා නැත්තෙප නැති වෙලා යනවා. ඒ නිසා රජ වෙන්න සුදුසු නැති කෙනෙක්, රජපුටුවක නැතිබරි කෙනෙක් රජපුටුවක ඉපදුනහම අර සනුහරේම ගොඩ දාන්න කරන්න තියෙන ඔක්කොම වැරදි වැඩ ටික කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? කුලමානෙන් මොකද වෙන්නේ? ආසාවෙන් මත් වෙනවා කියනවා. දැන් තමන්ගේ තරම රැකගන්න එපැයි. ඒ නිසා මොකද වෙන්නේ? සමහර විට වාසකම් වෙනස් කරනවා, එක එක නන්දානවා, තමන්ගේ නමේ ඉස්සරහට එක එක කෑලි දාගන්නවා. කොච්චර කරත් රාට්ටු ලෝකයාම දන්නවා මේ කෙනා කවුද කියන්නේ. අන්තිමට මොකද වෙන්නේ? මිනිස්සුන් මිනිහව පිරිහිලාම යනවා. මිනිස්සු අතරෙම ප්‍රතික්ෂේප වෙනවා. හැම දෙනාම අතරේ ප්‍රතික්ෂේප වෙනවා. උගත්තුන්ට තැනක් නැති වෙනවා. උගත්තු මරලා දානවා. තමන්ව විවේචනය කරන අයව මරලා දානවා. තමන්ට වඩා ඉහළින් ඉන්න අයව මරලා දානවා. අපිට හොඳට මතක ඉතිහාස ඇති, අපි අහපු ඉතිහාස ඇති. තමන්ට වඩා දැවැන්තයෝ බිහි වුණාම ඒ සියලු දෙනාවම නැති කරලා ඝාතනය කරලා රජ වෙච්ච රජවරු ගැන ඕනතරම් ලංකා ඉතිහාසයේ අපිට දකින්න තියෙන ඇති නේද? ඒ නිසා බුද්ධ දේශනාවේ තියෙනවා රජ වෙන්න සුදුසු නැති කෙනෙක්, කුලයෙන් අඩු කෙනෙක් රජ වෙන්න ගියාම ආන් ඒ කෙනා ඒකාන්තයෙන් එයත් පිරිහෙනවා. එයා නිසා සමස්ත රටත් ජාතියත් පිරිහෙනවා කියන එක අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ පරාභව සූත්‍රයේදී දේශනා කරනවා රජ වෙන්න ඕනෑන්නේ රජ වෙන්න සුදුසු කෙනෙක්. රජ කුලයේ උපන්න රජ සැප උරුම කෙනෙක් රජ වුණොත් ඇරෙන්න මිනිස්සු දැනගන්න ඕනේ රජ සැපට උරුම කෙනෙක් රජ රජකට. රජ සැපට උරුම නැති කෙනෙක් රජ සැපට දාපුවාම ඒ මනුස්සයා තමන්ගේ තරම රැකගන්න, උගත් නැති, බුද්ධිමත් නැති, උසස් කුලේ නැති, රජ වෙන්න සුදුසු නැති දුප්පත් මනුස්සෙක් රජ කරපුවාම අර මනුස්සයා අර සියලු දේ රැකගන්න කරන්න තියෙන ඔක්කොම නරක වැඩ ටික කරනවා. ඒකයි බුදුරජාණන්සේ දේශනා කරේ සුදුසු කෙනෙක් රජ වෙන්න, සුදුසු කෙනෙක් රජ වෙන්න පත් කරගන්න ඕනේ. ඉතින් අද කාලෙටත්, එදාටත්, අතීතෙටත්, අනාගතෙටත් හැමදාටම ගැළපෙන කාරණයක් තමයි අවසානෙටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ස්වාමීන් වහන්සේ වැඩසටහන බලන කෙනෙකුට හිතේ මම නම් ඉතින් ඔහොම දැන් රජ වෙන්න කල්පනාවක් නැහැ.
ඒ කාරණින් මං පිරිහින්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි ස්වාමීනි, මිනිසුන්ට දැන් සාමාන්‍ය අයට වගකීමක් තියෙනව නේද? මම රජ නොවුනත්, මම ඇමති කෙනෙක් නොවුනත්, හැබැයි එතෙන්ට යන කෙනා හරි අඩුගානේ තෝරගන්න මේ කාරණේ ගලපගන්න වෙනවා නේද ස්වාමී? අනිවාර්යයෙන්ම මල්. දැන් අපි අහලා තියෙනවා, අපි දන්නේ, අපි දැකලා තියෙනවා, අපි පත්තරවල දැකලා තියෙනවා, ආචාර කෙනෙක්, මහාචාර්ය කෙනෙක් තමයි අදාළ අමාත්‍යංශයේ ලේකම්. ඒ කියන්නේ අමාත්‍යංශයේ රාජ්‍ය නිලධාරියා ආචාර්ය කෙනෙක්, මහාචාර්ය කෙනෙක්, අදාළ විෂය සම්බන්ධව පශ්චාත් උපාධියක් තියෙනවා. හැබැයි ඒ ලේකම්තුමාට අණ දෙන්නේ අට පාස් නැති මිනිස්සෙක්, සමහරට ඕ ලෙවල් විභාගේ පාස් නැති මිනිස්සෙක් කියලා අපි නෙමේ කියන්නේ. එතකොට කවුද? රටේම මාධ්‍යෙන් කියනවා. ඉතින් අද ලංකාවේ පාර්ලිමේන්තුවේ 80 ගානකටද කොහෙද සාමාන්‍ය පෙළ නැහැ කියනවා. 60-70 ගානක් උසස් පෙළ පාස් නැහැ කියනවා. ඉතින් සමහර විට ඡන්දෙට සුදුසුකම් ලැබලා තියෙන්නේ මොකක් හරි ගමේ ඉන්න චන්දිකමක්. ගමේ ඉන්න දෙවන්ත චන්දියා තමයි ඡන්දෙන් අන්තිමට පාර්ලිමේන්තු ගිහිලා තියෙන්නේ. අන්තිමට ඒ මිනිස්සු ඇමති කෙනෙක් වෙලා මොකද කරන්නේ? අර අර උපාධිය සම්බන්ධව, අර අර කාරණාව සම්බන්ධව, මේ විෂයපතේ සම්බන්ධව හසල දැනුමක් ඇති අර මහාචාර්යතුමාට අණ දෙනවා. මහාචාර්යතුමා කිව්වොත් එම ඇමතිතුමනි, මේක මෙහෙම කරලා හරියන්නේ නැහැ, තමුසෙට වැඩන්නේ, මං කියන දේ කරනවා කියලා අන්තිමට මුළු රටක්ම වෙනසිච්ච හැටි අපි හොඳට දැකලා තියෙනවා මේ මෑත කාලේ අවුරුදු 70ක ඉතිහාසය තුළ. ඉතින් ඒ නිසා බලන්න හොඳට කල්පනා කරලා අද වෙනදී බුදුහාමුදුරුව එදත් දැකලා තියෙනවා. එහෙනම් හැමදාටම අකාලික වූ දහමක් තමයි බුදුරජාණන් දේශනා කරන්නේ. නුසුදුස්සා රජ වුණාම එහෙම වෙනවා, අන්දරේල රජ වුණාම මුළු ලෝකෙම විනාශ වෙනවා. අන්දරේල රජ වෙන්න හොඳ නැහැ. අන්දරේල විකට වැඩ කරන්නයි හොඳ. රාජසභාව හිනස්සන්න හොඳ වුණාට රජ වෙන්න හොඳ නැහැ. ඒ වගේ ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජ වෙන්න සුදුසු, රජ වෙන්න උරුමකම් කියන, රජපුටුවේ ඉඳගෙන මුළු රටක් ජාතියක් ගොඩගන්න පුළුවන් කෙනෙක් කෙනා. එහෙම නොවුන කෙනෙක් රජ වෙච්ච ගමන් ඒ මිනිස්සයත් පිරිහෙනවා කියනවා. ඒ වගේ මේ හේතු කරගෙන සියලු දෙනාත්, රටවැසියාත් පිරිහෙනවා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. ඕකෙම ස්වාමීනි, තව පැත්තක් අපට කල්පනා කරන්න පුළුවන් නේද? දැන් දෙමෝපියෝ වැඩසටහන බලනවා ඇති. දෙමෝපියෝ මේක ගලපා ගත්තොත් මගේ දරුවා සුදුසු තැනකට යවනකොට මං යවන්න ඕනි කොයි වගේ තැනකටද, මෙයාට යන්න කියලා කියන්න ඕනි කියලා මේ දරුවාගේ සුදුසුකම දෙමෝපියෝ හඳුනාගෙන නේද ස්වාමීනි ඉහළට යවන්න ඕනි? ඔව්. දැන් අපි ගත්තොත් එහෙම තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක් කරනවද, ඉංජිනේරුවෙක් කරනවද කියන එක තේරුම් ගන්න වෙන්නේ තමන්ගේ දරුවාගේ දක්ෂතාවයත් එක්ක. එතකොට තමන්ගේ දරුවගේ දක්ෂකම් අඳුරගෙන ඒ පැත්තට දරුවව යොමු කරන්න ඕනේ. දැන් ඔය ජපානේ වගේ දියුණු රටවල්වල අවුරුදු 4-5ක් ඉස්කෝලේ තියාගෙන ගුණධර්ම පුරුදු කරගෙන ඒ ළමයාගේ දක්ෂතා අඳුරගෙන ඒ පැතිවලට යාලව යොමු කරනවා. සංගීතයට දක්ෂ නම් ඒ පැත්තට, නැටුම් වලට දක්ෂ නම් ඒ පැත්තට, කුසිකර්මයට දක්ෂ නම් ඒ පැත්තට. එතකොට තාත්තා දොස්තර කියලා පුතා දොස්තර වෙන්න ඕනේ නැහැ. පුතාගේ දක්ෂතාවයට තැන ලැබෙන්න ඕනේ. ඒ වගේ සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා නම් මොකද වෙන්නේ? මේ හැමදේම ලේසි වෙනවා, පහසු වෙනවා, හැම කෙනාම දියුණු වෙනවා. අපි මද විරාමයක් කරගන්නවා. අද අපි පරාභව සූත්‍ර දේශනාව පිළිබඳව තව කරුණු කාරණා ස්වාමීන් වහන්සේෙන් දැනගන්න කැමැත්තෙන් ඉන්නේ. විරාමයෙන් පස්සේ අපි දැනගමු. අපි ස්වාමීන් වහන්සේ එක්ක දෙනිත වැඩසටහනින් දැනගත්තේ, ස්වාමීන් වහන්සේකින් දැනගත්තේ පරාභව සූත්‍රයේ කරුණු කාරණා. දැන් 12ම කතා කරලා අවසానයි ස්වාමීනි. දැන් කෙනෙකුට කල්පනා වුණොත් එහෙම මගේ අරමුණ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන එක මගේ ඉලක්කය. ඉතින් මෙතෙක් මේ පරාභව සූත්‍ර දේශනාවේ කතා කරේ ගැඹුරු කාරණා නෙවෙයි, මේ පොඩි පොඩි සරල කාරණා. මේවයින් මං ගැඹුරු දහම අවබෝධයකට යන්නේ කොහොමද? මට එහෙම කරන්න, මට ගැඹුරු දහමක් කියවන මීට වැඩිය හොඳයිනේ කියලා කෙනෙකුට හේතුණුත් ස්වාමීනි, ඒක කොහොමද ගලපගන්නේ ස්වාමීනි? විමල් ගහට කොටන්න ඉස්සලා ගහ වටේ පාදන්න එපෑ. ගහ වටේ පාදන්න නැතුව ගහට කොටන්න ගියොත් ඒ ගහේ වටේ තියෙන වැල්වල ලණුවල පැටලිලා අර පොරෝ වදිනවා ඔළුවේ. එතනින්ම සමස්ත කතාව ඉවර වෙනවා. ඒ වගේ මිනිස්සෙගේ ජීවිතේ මෙලව පරාභවයට හේතු වෙන, මෙලව පිරිහෙන කාරණා ටික ඉවත් කරගන්න නැතුව පරලොව දියුණුවක් ගැන හිතන්න බෑ. මෙලොව දියුණුවක් ගැන හිතන්න බෑ. එතකොට අපි ගත්තොත් එහෙම මේ හැම කතාවකම අපි කතා කළේ තිසරණේ ගැන. මේ හැමතැනම තිබුණා සීලය ගැන.
ඒතර මේ තිසරණයේ සීලයයි කියලා කියන්නේ නිවන් මාගේ ආරම්භය සෝතාපට්ටි අංග. ඒතර දැන් අපි කතා කරා ස්ත්‍රී දූර්ත බව, සුරා දූර්ත බව. එතකොට අපි ගත්තොත් එහෙම අපි තව තව කාරණා කතා කරා. මේ හැම එකක්ම සීලයට අයිති කාරණා. ඒතර දැන් සීලය කියන එක පරිපූර්ණේ වෙන්නේ නැතුව කවදාවත් සමාධිය පරිපූර්ණේ වෙන්නේ නැහැ. සමාධිය පිරෙන්නේ නැතුව කවදාවත් ඒ පිරිච්ච සමාධිය තුළ පළවෙනි ධ්‍යාන, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන වඩලා ඒ ධ්‍යාන තුළ සමත විදර්ශනා වඩලා, ඒ කියන්නේ සමතේ තුළ විදර්ශනා වඩලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. එහෙමනම් අපිට මූලික කාරණාවක් විදියට සීලය රැකෙන්න ඕනේ. මේ පරාභවයේ තුළ තියෙන සිල්පද රැකගත්තේ නැති නිසා පිරිහිනවා කියන කාරණා බහුතරයක් තිබුණේ. ඊළඟට අපි ගත්තොත් එහෙම තිසරණේ තියෙන්න ඕනේ. අපි අපේ ජීවිතය තුළ බුදුරජාණන්සේ සරණ ගිහිලා, ධර්මයේ සංඝයා සරණ ගිහිලා අපි හොඳට ඉන්න. ඉතින් මේ සමස්ත කාරණාව තුළ හිත පහදව ගන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ ඒ මහා අවබෝධය ගැන හිත පහදව ගන්න මේ ටිකම ඇති. මොකද දැන් මහා කරුණු තේරුණාට අපිට ඉර ගැන, හඳ ගැන, ලෝකෙ ගැන කියපව නොතේරුණාට අපි ළඟ තියෙන මේ කරුණු ගැන අපි දන්නවා. අපේ ගමේ මාමා බීලා පිරිහුණා කියන්නේ අපි දන්නවා. අපේ ගමේ අහවල් නැන්දා වැරදි කාම සේවනය කරලා මිනිස්සු ගොඩාක් එක ගිහිලා පිරිහුණා කියන්නේ. ඒකට අපිට බුදුරජාණන් වහන්සේ කියපු දේ ඒ විදිහටම හරි ගියා එදත් අදත් කියලා දැනගන්න හරි ලස්සන කාරණා ටිකක් මේකේ තියෙනවා. අපි ගත්තොත් එහෙම අපි දැක්ක අපේ ගමේ හිටපු මිනිස්සු මේ කියන කාරණා පුරුදු කරලා පිරිහුණා. අපි දැක්ක අපේ ගමේ හිටපු වයසක මාමා කෙනෙක් තෝඩි තරුණ කෙල්ලක්ව බැඳලා ඒ පෞල් ජීවිතේම විනාශ කරගත්තා කියන්නේ. අපිට ආසන්න ගම්වල, ආසන්න පරිසරයේ, පත්තරේ දැකලා අපිට තේරෙනවා මෙන්න මේව විනාශ වෙලා කියන්නේ. අපේ මිනිස්සු අපි දැකලා තියෙනවා සූදු කිලින්න ගිහිල්ලා පෞල් පිටින් විනාශ වෙලා තියෙනවා. ඒකට අපිට බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය ගැන, සම්මා සම්බුද්ධ බව ගැන අදහගන්න මේ සූත්‍ර දේශනාව හොඳටම ඇති. ඒතකොට බුදුරජාණන් වහන්සේ කවුද කියලා දැනගෙන බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන් සරණ යන්න පුළුවන් මේ සූත්‍ර දේශනාව බලලා. අපිට මේ සූත්‍ර දේශනාව දිහා හොඳට බැලුවොත් මේ සූත්‍ර දේශනාවෙන් අපිට පේනවා ස්වාක්ඛාතයි මේ ධර්මය. මේ සූත්‍ර දේශනාව දිහා බලපුවම මේ දේශනාව සම්දිට්ඨිකයි. මේ ජීවිතේම විපාක දෙන දේවල් ගැන බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා. මේ සූත්‍ර දේශනාව දිහා බලපුවම භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අකාලිකයි. එදත් සුරා දූර්ත, ස්ත්‍රී දූර්තය පිරියුණා, අදත් පිරියනවා, හෙටත් පිරියනවා. මේ සූත්‍ර දේශනාව බලපුවම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහම ඕපනයිකයි, ඒහි පස්සිකයි, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි. මේ කාරණාව තේරෙන්නේ මොලේ ඇති එකෙකුට මිසක්ක මොලේ නැති එකෙකුට නෙමෙයි. ප්‍රඥාව තියෙන කෙනෙකුට තම තම නැන පමණට තේරෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒකාන්තයෙන්ම සත්‍යයක් කියලා ධර්මය ගැන හිත පහදවා ගන්න මේ දේශනාව ඇති. ප්‍රායෝගිකව මේ දේශනාව ඇති ඕන චූටි කෙනෙකුට අනේ බුදුරජාණන්සේ කියපු දේ එදත් හරි අදත් හරි, එහෙනම් තුන් කල් ගැලපෙනවනේ, අකාලිකයින මේ දහම කියලා අදහගත්තොත් එයා ධර්මයට පහදිනවා. ආයෙ වෙනින්නේ එයා කවදාවත්. ඊළඟට අනේ මේ සියලු කාරණා අතෑරලානේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වුණේ, උජුපටිපන්න වුණේ, ඥායපටිපන්න වුණේ, උන්වහන්සේලා මහරහත් වෙලා දියුණුවේ හිණිපෙත්තටම ගියේ මේ පිරිහිච්ච කාරණා, පිරිහෙන කාරණා නිදහස් වුණ නිසානේ කියලා සංඝයා ගැන හිත පහදවා ගන්න පුළුවන්. ඒතකොට බුදුරජාණන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන මේ සූත්‍ර දේශනාවේ තියෙන කරුණු දිහා බලලා හිත පහදවා ගන්න පුළුවන්. ඒ කෙනාට එතකොට සීලය රැකෙනවා, තිසරණයට හිත පහදිනවා, සෝතාපට්ටි අංග හතර තියෙනවා. එයා ටික කලකින් මැරෙන්න ඉස්සලා සෝතාපන්න වෙනවා, පිරිනිවන් පානවා ජීවිත හතකින්. අවසානයේ නිවන් මඟ පටන් ගන්න මේ තැන්වලින්. ස්වාමීනි, දැන් අර අවසානයේදී කියපු කරුණු කාරණා නම් අතිශයින්ම වැදගත්. ඒ කෙනෙකුට සරණ තුන පිහිටන්නට නම් මේ අනුස්සති තුන හොඳින් වැඩෙන්න ඕනි. අනුස්සති තුනම වඩන්න පුළුවන් පරාභව සූත්‍ර දේශනාව ඇසුරින් කියන කරුණු කාරණා හොඳට ඉස්මතු කළා. ස්වාමීනි, දැන් මේ කරුණු කාරණා අපිට කවදාවත් දැනගන්න වෙන්නේ කල්යාණ මිත්‍ර සේවනයක් නොතිබුණා නම්. මොකද අපි දහම් පාසල් විභාග ලිව්වා, සමහරට උසස් පෙළ උපාධි ආදීදිත් බොහෝ විට බෞද්ධ සංස්කෘතිය, බුදු දහම අපි පේපර් එකට ලියනවනේ, ඒවයි ලකුණුත් හොඳට ගන්නවා. නමුත් ප්‍රායෝගිකව ජීවිතේ ගලපා ගැනීමේදී කල්යාණ මිත්‍රයා පමණයි පිහිට වෙන්නේ. අපි මේ කතා කරද්දී අපි ලොකු ස්වාමීන් වහන්සේට ණයයි කියලා අපි කියනවා. සේම සමස්ත ජාතියම මේනු මහරහතන් වහන්සේට ණයයි කියන කාරණෙත් මේකේ තියෙනව නේද ස්වාමී? ඔව්, දැන් බුදුරජාණන් වහන්සේගේ දහම ගෙන ආපු මිහිඳු මහරහතන් වහන්සේ නොහෙටින් අපි තාම දඩේ මියන වැද්දෝ.
ඉතින් අපිට උන්වහන්සේව සිහි වෙන්න ඕනේ, කෙලෙහි ගුණ තියෙන්න ඕනේ. ඉතින් එතනින්ම අපි පිරිහෙනවා ඒක නැත්තම්. ඒ වගේ තමයි මේ මෑත කාලේ අපිට ධර්ම කියලා දුන්න සත්පුරුෂයන් වහන්සේ, ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා අපි උන්වහන්සේව සිහි කරන්න ඕනේ. ඒකයි ධර්ම දේශනාවක මුල උන්වහන්සේව සිහි කරන්නේ කෙලෙහි ගුණේට. උන්වහන්සේ නොහිටින් අපි ඉන්න තැන තාම හිතා ගන්නවත් බෑ. කොයි කොයි තැන්වල ඉන්නවද කියලාත් අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා සත්පුරුෂ ඇසුරක තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. අසත්පුරුෂ ඇසුරේ මේ යමක්වත් යහපත ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි පිරිහෙන්නේ නැති පිරිසක් විදිහට කාරණාව පුරුදු කරන්න, ජීවිතය ගත කරන්න, මෙලොව පරලොව දෙලොවම සාර්ථක කරගන්න නම් මේ පරාභව සූත්‍රයේදී බුදුරජාණන්සේ දේශනා කරපු විදිහට පිරිහෙන කාරණා යමක් අපි තුළ තියෙනවද, ඒ සියල්ල අල්පයක්වත් ඉතිරි කරගන්න නැතුව, දශමයක්වත් තියාගන්න නැතුව අතහැරලා දාලා, අත්හැරලා පිරිහෙන්නේ නැති කාරණා පුරුදු කරන. ඉතින් විමල් පිරිහෙන්නේ නැති පිරිහෙන කාරණා සියල්ල අත්හැරපු ගමන් ආය අමුතුවෙන් උත්සාහ කරන්න ඕනේ නොපිරිහෙන කාරණා ඇති කරගන්න. මොකද පිරිහෙන කාරණා අත්හැරපු ගමන්ම අපේ තුල තියෙන නොපිරිහෙන කාරණා හරියට නිකන් කාසියක දෙපැත්ත වගේ, එක පැත්තක් නැතුව අනිත් පැත්ත වැටෙන ගමන් අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා වගේ, පිරිහෙන කාරණා සියල්ලම අයින් කරපු ගමන් අපි තුල තියෙන නොපිරිහෙන කාරණාමයි. එනිසා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපි මේ ජීවිතයේ මෙලොවත් පරලොවත් දෙලොවම සාර්ථක කරගන්න නම් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට පරාභවයටපත් වෙන සියලු කාරණා අතහැරලා, පිරිහෙන කාරණා සියලු දේවල් අත්හැරලා අපේ ජීවිතේ ගත කරන්න පුළුවන් නම් ගිහියෙක් විදිහටත් පැවිද්දෙක් විදිහටත් අපි හිතනවා මේ බුදුරජාණන්සේගේ දේශනාවෙන් අපේ ජීවිතයේ මෙලොවයි පරලොවයි දෙලොවම සාර්ථක කරගන්න පුළුවන්. ස්වාමීනි, අපි මේ කතා බහ කරමින් හිටියේ පරාභව සූත්‍රයේ පිළිබඳව. අදින් පරාභව සූත්‍රයේ කරුණු කාරණා කතා කරලා නිමා කරනවා. කාරණා 12ම නිමා වෙනවා. ඔය අතර ස්වාමීනි, දැන් ස්වාමීන් වහන්සේ ධර්ම දානයක් දෙන්නේ. ඒ ධර්ම දානේ ලෝකෙට අරගෙන ගිහලා මේ ශ්‍රද්ධා රූපයන් මේ පැයට අනුග්‍රහය දක්වන අය ධර්ම දානයක් දෙනවා. අපිත් ඒකට සම්බන්ධ වෙනවා. අපේ නිෂ්පාදන කණ්ඩායමත් සම්බන්ධ වෙනවා. ස්වාමීනි, මේ පරාභව සූත්‍රයේ කරුණු කාරණා අපේ වැඩසටහන් මාලාව බලලා ගුරුවරයෙක් ඉගෙන ගත්තා නම්, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉගෙන ගත්තා නම්, ඒ අයටත් මේ ධර්ම දානේ දෙන්න පුළුවන් කියලා අපි හිතනවා. අපේ තරුණ පිරිස විශේෂයෙන් අන්තර්ජාලය පරිහරණය කරන නිසා YouTube වල බලලා අපි වැඩසටහන අනිත් අයට හඳුන්වලා දෙන්න, තව තව කියන්න, සෙනසුරාදා දවල් 12ට මේ වැඩසටහන බලන්න කියලා තව තව කියන්න, හැකිතාක් තව එක්කිනා එක්කිනා හරි මේකට එකතු කරලා ධර්ම දානයක් දෙන්න කියන ඉල්ලීම කරනවා. ස්වාමීනි, දැන් මේ ගත්ත ධර්මයේ තව කෙනෙකුටත් පුළුවන් නේද ධර්ම දානේ හැටියට දෙන්න? ඔය දැන් ඒ වගේම විමල්, දැන් අපි මේ වැඩසටහන විකාශනය කරන්න යම්කිසි කෙනෙක් දායකත්වයේ දරනවා. ඒ දායකත්වයේ දරලා බොහෝ දෙනෙකුට ඒ ධර්මයේ ලැබෙන ක්‍රමයක් හරිගස්සගෙන. ඉතින් තව කෙනෙකුට පුළුවන් වුණනම් ඊළඟ වැඩසටහනකට දායකත්වයේ දරලා මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ දහම් කාරණා මේ තාරුණ්‍යයට ගලපගන්න කියලා දෙන මේ වැඩසටහන තව තවත් ඉදිරියට පවත්වාගෙන යන්න. ඉතින් එතකොට මේ නිෂ්පාදන කණ්ඩායමට, ශ්‍රද්ධා රූප වහිනියට කතා කරලා මේ වැඩසටහනට යම්කිසි දායකත්වයක් දරනවා නම්, අම්මට පිම්පිනිස, තාත්තට පිම්පිනිස, දරුවන්ගේ යහපත පිණිස කතා කරලා මොකද වෙන්නේ? ඔන්න දායකත්වයක් දරන්න පුළුවන් නම් ඒ කෙනාට මේ ලෝකෙටම සමහරට ඒ නිසා හැදෙන ප්‍රමාණය මෙච්චරයි කියලා සමහරට කියන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ සමහරට එහෙම දායකත්වයක් දරන්න බැයි නම් අඩු ගන්න මේ පටිගත කරපු එකක් විකාශනය වුණාම අපි YouTube වල, Facebook වල වගේ දේක තමන්ගේ link එක ෂෙයා කරලා, තමන්ගේ යාළුවා අතර ෂෙයා කරලා ඊට පස්සේ ඒත් එක්ක ධර්ම දාණයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ කාරණාත් එක්ක තමන්ටත් පිරිහෙන්නේ නැතුව ධර්මයේ පුරුදු කරලා යම් ගමනක් යන්න ඒක හේතු වේවා. මේ නොපිරිහෙන පිරිහෙන කාරණා ගැන කියලා දීලා නොපිරිහීම පිණිස ජීවත් වෙන්න උදව් කරපු පිනට මටත් පිරිහෙන්නේ නැතුව ජීවත් වෙන්න ලැබේවා, මෙලොව පරලොව සාර්ථක වේවා කියලා හිතාගත්තොත් ඒ කෙනාට යහපතක් වෙන නිසා ඕනනම් කෙනෙකුට මේ වැඩසටහන් මාලාවට දායකත්වයේ දරලා, විකාශන දායකත්වයේ දරලා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට මේ ගැන ප්‍රසිද්ධ කරලා දායකත්වයේ දරලා ඒ දේවල් කරගන්නත් පුළුවන්. අපි වැඩසටහන් පහක් පුරාවටම ශ්‍රද්ධා රූප වහිනි දෙනිත වැඩසටහනින් අපි පරාභව සූත්‍රයේ කරුණු කාරණා ඉගෙන ගත්ත. බොහොම සරලව ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පාවෙන් මේ කරුණු කාරණා කියලා දුන්නා. මීටත් වැඩිය සරලව කෙනෙකුට උදාහරණ සහිතව කියලා දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් ඇති වෙනවා. එච්චර සරලව කියලා දුන්නා. ඔබ ප්‍රයෝජනයක් ගන්නට ඇති ධර්ම දානෙත් දෙන්න. ඊළඟ වැඩසටහනින් අපි කතා කරන්නේ මොනවද? ඒක අපි ඊළඟ වැඩසටහනින්ම කියන්නම් ස්වාමීනි. පුණ්‍යානුමෝදනාවට වෙලාව. අද දවසේ
තාරුණ්‍යට මග කියන දිනෙත සදහම් කතිකාව සඳහා දායකත්වයේ දරන්නේ අනුරාධපුර නුවරවැව මිහින්තලා පාරේ හත්වෙනි පටු මගේ අංක 1 නිවසේ පදිංචි පින්වත් ඉන්දික කරුණානායක මහතාත් එවැගේ මේ පින්වත් මහත්මියත් එවැගේම මෝක්ෂා මින්දුලි ඒ කරුණානායක පින්වත් දියණියත් ඇතුළු පවුලේ සෑම සියලු දෙනා ඉතින් ඒ පින්වත් සියලු දෙනා එකතු වෙලා රැස් කර ගන්නට යෙදුන සියලු පින් සියලු දෙවියන්ට බ්‍රහ්මරාජවරුන්ට නාගරාජවරුන්ට ඉෂ්ඨදේවරුන්ට අනුමෝදන් වේවා සියලු දෙවියෝ බ්‍රහ්මයෝ නාගයෝ මේ පින් සතුටු සිතින් අනුමෝදන් වේවා පිනෙන් සතුටු වන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා සාදු 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 රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අසපු ආශීලෝ වාසී මහා සංඝරත්නයට අනුමෝදන් වේවා සපවත් වේවා සුවපත් වේවා ගෞතම සසුනේ මමා මහණිවණින් සැනසෙන්න වාසනාව ලැබේවා සාදු 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 රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු ඉන්දික කරුණානායක මහතාත් මෝක්ෂා ඒ මින්දුලි කරුණානායක දියණියත් ඒ වගේම ඒ නිර්මලා මහත්මියත් ඇතුළු පවුලේ සෑම සියලු දෙනා නමින් මේ ජීවිතේ මිය ගිය එමලින් රාජපක්ෂ මාතාවට එවැගේම මෙනිස් කරුණානායක පියාණන්ට ආර්.එම්. ඩිංගිරි මෙනිකා කිරියම්මාට එවැගේම පී. මෙනික්රාල කිරියත්තා ඇතුළු මේ දෙසියලු දෙනා නමින් මේ ජීවිතයේ සසර පුරාවටත් මිය ගිය සියලු ඥාතීන්ටත් රට දෑවෙනුවෙන් ජීවිත පූජා කරපු සියලු රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා සැපවත් වේවා සුවපත් වේවා වහවහා සසර දුකින් අත මිදේවා සාදු 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 රැස් කර ගන්න රෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ඉන්දික කරුණානායක මහතාට නිර්මලා මහත්මියට මෝක්ෂා මින්දුලි කරුණානායක පින්වත් දියණිය ඇතුළු මේ කටයුත්තට ආධාර උපකාර කළ දැක බලා සතුටුන හොඳයි කිය අනුමෝදන් වුණ ධර්ම ශ්‍රවණය කළ උපකාර කළ සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන දායකත්වයේ දරන සියලු දෙනාට ෂය වූ උපකරණ ලබා ගැනීමට උපකාර කරන සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා වහවහා ගෞතම සසුනේ යමා මහණිවණින් සැනසෙන්න වාසනාව ලැබේවා සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය